කතා කරමු PS5 Experience එක ගැන. සාදරයෙන් පිළිගන්නවා තවත් interesting video එකකට. ඉතින් අද මං ගාව තියෙන්නේ 2020 අන්තිමට නිකුත් වෙච්ච Sony සමාගමේ අලුත්ම gaming console එක වෙන PlayStation 5 base model එක. ඉතින් මේ console video එක මේ experience එක ඔයාලට අරගෙන එන්න පුළුවන් උනේ සඳුන් නිසා. එයා තමයි මේ console එක මට ලබා දුන්නේ දවස් කිහිපයක් පාවිච්චි කරන්න කරලා මේකේ video එකක් කරන්න අවශ්‍ය කරන අවස්ථාව උදා කරගන්න. ඉතින් ලොකු thank you එකක් යනවා සඳුන්ට. ඉතින් අපි කතා කරමු මේ gaming console කියන්නේ මොකද්ද, මේකේ concept එක මොකද්ද කියන එක ගැන පොඩ්ඩක්. මොකද සාමාන්‍යයෙන් ලංකාවේ අපිට මේ gaming console කියන concept එක ටිකක් අලුත් දෙයක්. ගොඩක් දෙනෙක් මේක experience කරලා නැහැ. ඉතින් මෙන්න මේ කොටසට මාවත් එකතු වෙනවා. මොකද PlayStation එකක් එහෙම නැත්නම් Xbox එකක් gaming experience එකක් console එකක් මත ලබා ගන්න ඉතාමත් limited ඉතාමත් සීමිත අවස්ථාවක් තමයි අපිට තියෙන ශ්‍රී ලංකාව තුලදී. එක දෙයක් තමයි මේක වැඩිපුර ජනප්‍රිය නොවීම. ඒ වගේම මේකේ තියෙන යම් කිසි limitations computer එකක් එක්ක සංසන්දනය කරද්දී. කොහොමදත් මේ gaming console එකක් කියලා කියන්නේ ගෙදරක තියෙන TV එකට connect කරලා video games play කරන්න පුළුවන් විදිහට නිෂ්පාදනය කරපු සාපේක්ෂව මිලෙන් අඩු device එකක්. සාමාන්‍යයෙන් මේ gaming console කියන concept එක 1970-80 දශකයටම යනවා. මොකද ඒ වෙනකොට පරිගණකයක් computer එකක් ගෙදරකට ගන්නවා නම් ඒක ඉතාමත් විශාල මිලක් දීලා ගන්න සිද්ධ වෙන දෙයක් වුණා. ඒ තුළ ඊට පස්සේ පොඩි කට්ටිය games play කරන එක එහෙමත් නැත්නම් එච්චර ගාණක් දීලා ගත්තට පස්සේ ඒ කාලේ ස්ට්‍රීමින් වගේ දේවල් තිබ්බේ නැහැ කිසිම විදිහකට. පරිගණකය හරහා මුදලක් උපයනවා නම් යම් කිසි විදිහකට ඒක ගේම් ප්ලේ කරලා නෙවෙයි ඒ වෙනුවට එකෙන් වැඩ කරලා තමයි ලබා ගන්න පුළුවන් උනේ තමන්ගේ ප්‍රොෆෙෂනල් වැඩ කටයුතු වලට. ඉතින් මෙන්න මේ නිසා පරිගණකය කියන දේෙන් ඈත් වෙලා ගෙදර විශේෂයෙන්ම gaming experience එකක් ගන්න ඒ වෙනුවෙන් හදපු device එකක් gaming console කියන concept එක සෑහෙන ප්‍රචලිත වුණා. මුල් කාලේ gaming consoles විවිධාකාරයෙන් විවිධ brands වලින් ඉදිරිපත් කරා. ඒ වගේම මේවා යම්කිසි කාලයක් ඇවිල්ලා සමහර brands එහෙම් පිටිම නතර වෙලා ගියා. කොහොමදත් Sony සමාගම සහ Microsoft සමාගම මේ trend එක දිගටම අරගෙන එන. ඒ වගේම මේ වෙනකොට gaming console එකක් කියලා කිව්වම මතකයට එන නම් දෙකක් බවට පත් වෙලා තියෙනවා Xbox සහ PlayStation කියන එක. ඉතින් මේ වීඩියෝ එකේදී අපි බලමු මොන විදිහටද ඉස්සලම PlayStation එකක් සහ පරිගණකයක් කියන එක ගත්තම අපිට මේ වෙනකොට මේ දෙකටම වියදම් කරන්න යන මුදල සාපේක්ෂව එක සමානයි කියලා කියන්න පුළුවන්. මේ වෙනකොට ලක්ෂ දෙකකට අඩුවෙන් ලංකාව තුළ ඔයාට PlayStation 5 එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම රුපියල් ලක්ෂ දෙකක් වගේ වෙද්දී ඔයාට සිස්ටම් එකක් සම්පූර්ණයෙන්ම ලබා ගන්න පුළුවන්. ඉතින් මම ඒ ගැන වීඩියෝ එකක් කරා. සාමාන්‍යයෙන් 180,000කට වගේ සම්පූර්ණයෙන්ම මොනිටර් කීබෝඩ් එක්කම සිස්ටම් එකක් හදා ගන්න විදිය. ඒක බැලුවේ නැත්නම් ඔයාලට උඩ තියෙන link එකට ගිහිල්ලා ඒක බලන්න පුළුවන්. මෙතන තියෙන තවත් විශේෂ දෙයක් තමයි සාමාන්‍යයෙන් gaming console එකක තියෙන ලාභ ලැබීමේ මොඩල් එක වෙනස් පරිගණකයක් මිලදී ගන්න වට වඩා. ඉතින් සාමාන්‍යයෙන් අපි පරිගණකයක් මිලදී ගන්නවා නම් මේකේ processor, motherboard, graphic card, RAM, SSD මේ හැම දෙයකටම market එකේ value එකක් තියෙනවා. ඒ product එක නිෂ්පාදනය කරන්න market කරන්න ගිය value එක මේක අපි ගෙවලා අපි ලබා ගන්න වෙනවා. නමුත් gaming console වල තියෙන concept එක තමයි සාමාන්‍යයෙන් මේකේ තියෙන hardware configuration එකට යන මුදලට වඩා අඩු මුදලකට තමයි console එකක් හැම වෙලේම market කරන්න එහෙම නැත්නම් විකුණන්නේ. මේ හරහා වැඩි දෙනෙක් gaming console එක ලබා ගැනීම තුළින් අනිවාර්යයෙන්ම මේ console වලට ඊට පස්සේ මේ ලබා ගන්න සියලුම දෙනා games මිලදී ගන්න වෙනවා. ඒ වගේම මේකේ subscription model එකකට යන්න වෙනවා. account එකක් හදාගද්දී free නෙවෙයි. ඔයා console එක මිලදී ගත්තත් ඊට පස්සේ ඔයාට අවශ්‍ය වෙන විදිහට නෙමෙයි. ඔයාට මේකේ subscription එකක් මිලදී ගන්න මුදල් ගෙවලා මාසෙකට මේ console එකේ තියෙන services පාවිච්චි කරනවට ගෙවීමක් සිද්ධ කරන්න වෙනවා. ඒ වගේම games මිලදී ගන්න වෙනවා. මේ up to date games මේක තියාගෙන play කරන්න පුළුවන්. ඉතින් මේකේ අනිත් පැත්තකුත් තියෙනවා. සාමාන්‍යයෙන් අපේ PC වල වගේ crack games ඒවා අපි හිතන තරම් සරල නැහැ. මොකද සම්පූර්ණ platform එකම මේ සමාගම් විසින් control කරන නිසා. ඉතින් මේ නිසා සම්පූර්ණයෙන්ම console එකක් ඔයා තියා ගන්නවා කියලා කියන්නේ ඔයා console එකේ hardware වලට මුදල් ගෙවුවට පස්සේ ඒකේ තියෙන gaming experience එක ගන්න ඔයා මාසයකට සැරයක් මේ සමාගමට ගෙවීමක් සිද්ධ කරන්න වෙනවා. ඔයාගේ membership එකට එහෙමත් නැත්නම් subscription එකට. ඒ වගේම games උත් ගෙවලා ගන්න වෙනවා.
ඉතින් මේ දේවල් එක්ක ඊළඟට තියෙන ප්‍රධානම ලිමිටේෂන් එක තමයි මේ වගේ gaming console එකක අපිට පරිගණකයක කරන හැම දෙයක්ම කරන්න බෑ. උදාහරණයක් විදිහට අපි computer එකක් හදාගත්තොත් ගෙදරදී මේකේ gaming කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ අපිට අපේ පාසල් වැඩ කටයුතු එහෙම නැත්නම් video creation ඒ වගේම photoshop මේ වගේ හැම දෙයක්ම කරන්න පුළුවන්. 3D අලුතෙන් ඉගෙන ගන්න මේ හැම දෙයක්ම. හැබැයි gaming console එකකට ආපුවම ඕගොල්ලන්ට තියෙන්නේ gaming experience එක සඳහාම නිෂ්පාදනය කරපු device එකක්. ඉතින් මේ ගැන ටිකක් වැඩියෙන් කතා කරන්න අවශ්‍ය වුණේ සාමාන්‍යයෙන් gaming console එකක්ද PC එකක්ද ගන්න කියලා ඕගොල්ලෝ අහනවා නම් එතනදී ඔයාලට all in one එහෙම නැත්නම් හැම දෙයක්ම කරගන්න පුළුවන්. දෙයක් තමයි PC එක කියලා කියන්නේ. නමුත් gaming console කියලා කියන්නේ gaming වලටම නිෂ්පාදනය කරපු දේවල් වෙනවා. ඉතින් මෙන්න මේ දේ අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට පැහැදිලි කරන්න අවශ්‍යයි කියලා හිතුවා. දැන් අපි එමු මේ PlayStation 5 එකේ experience එක කොහොමද කියලා බලන්න. PlayStation 5 එක මීට කලින් මම Xbox සහ PS3 එකක experience එකක් අරගෙන තියෙනවා. ඉතාමත් සුළු කාල වේලාවක් තුලදී ලොකුවට games missions play කළා නැහැ. ඉතින් PS5 එක තමයි මගේ පළවෙනි ඉතාමත් ලොකු වේලාවක් ගත experience එකක් විදිහට gaming console වලදී මට කියන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මේ console එකේදී limited game collection එකක් තමයි තිබ්බේ. මොකද මේක අලුතෙන්ම අරගෙන install කරගන්න පුළුවන් වෙච්ච game ටික තමයි මෙතනදී අපිට experience කරන්න පුළුවන් වුනේ. ඉතින් PlayStation 5 එකේ hardware spec එක විදිහට ගත්තොත් මේ වෙනකොට ඔයාට 4K TV එකක් තියෙනවා නම් 4K 120 FPS විදිහට ඔප්ටිමයිස් කරපු hardware spec එකක් තමයි මේ PlayStation 5 එකේ PS5 එකේ තියෙන්නේ. මේකට AMD Zen 2 architecture එකේ 8 core CPU එකක් ඒ වගේම AMD RDNA 2 architecture එකේ තියෙන compute unit 36ක සාමාන්‍ය stream processors විදිහට ගත්තොත් 2304ක GPU එකක් මෙතනදී තියෙනවා. ඒ වගේම තමයි මේකේ RAM එක වෙන්නේ 16GB GDDR6 RAM එකක්. මේ configuration එකටම අපිට සම්පූර්ණයෙන්ම මේ optimize කරලා තියෙන CPU එක GPU එක ඒ වගේම RAM එකට දාලා තියෙන්නේ watt 350ක power supply එකක්. ඉතින් සාමාන්‍යයෙන් මේ තියෙන configuration එකම අපි 8 core CPU එකක් අරගෙන ඒ වගේම stream process 2304කට සමාන වෙන graphic card එකක් දාලා ඉතුරු දේවල් හැම දෙයක්ම add කරලා මෙතනදී අපිට තියෙන SSD solid state drive එක විශේෂයෙන්ම මේකට නිෂ්පාදනය කරපු දෙයක් සාමාන්‍යයෙන් NVMe එකක සමාන වෙන speeds වලට තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. විශේෂම loading times අඩු කරගන්න සහ direct GPU එකට අවශ්‍ය කරන data එතනින් ගන්න. ඉතින් මේ හැම දෙයක් එක්කම මේ configuration එක 350 watt වලට මේගොල්ලෝ optimize කරලා තියෙනවා කියලා කියන්නේ. මේ හා සමානව compute එකක් හදන්න ගියොත් අපිට ඉතාමත් විශාල මුදලක් සහ ඉතාමත් ලොකු power එකක් යොදන්න වෙනවා. ඉතින් මෙන්න මේ balance එක තමයි PC එකක් සහ gaming console වලට ආපුවම තියෙන්නේ. gaming console කියලා කියන්නේ gaming වලටම optimize කරලා ඒ සඳහාම හදලා තියෙන දෙයක්. ඒ වගේම තමයි මේක තියෙන gaming experience එක ගැන අපි කතා කරන්න අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඉතින් මේකේ support කරන විදිහටම 4K 120 FPS නම් මට check කරන්න බැරි වුණා. හැබැයි මම මේක Samsung G5 Odyssey G5 monitor එකක test කරලා බැලුවේ. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මොන වගේ experience එකක්ද තියෙන්නේ කියලා. Game loading times ඉතාමත් අඩුයි. ඒ වගේම තමයි මේකේ තිබ්බ ඉතාමත් interesting game එකක් තමයි මෙන්න මේ තියෙන්නේ. මේ game එක interesting කියලා කියන්න ප්‍රධානම හේතුව තමයි සමහරවිට ඔයා බලයි මේකේ තියෙන games play කරලත් නැහැ සම්පූර්ණයෙන්ම කොහොමද මේක interesting කියන්නේ කියලා. මේකේදී සාමාන්‍යයෙන් මේ dual sense control එක ඉතාමත් හොඳට මේකේ තියෙන දේවල් එක මේකේ තියෙන features එක sync කරපු එහෙම නැත්නම් optimize කරපු එකක් කියලා කියන්න පුළුවන්. මේ තියෙන dual sense control එක තමයි අපිට keyboard mouse වෙනුවට මේකෙදි input එකක් දෙන්න තියෙන්නේ. ඉතින් මීට කලින් games play කරපු කෙනෙක් විතර games try කරපු කෙනෙක් විතර ඒ වගේම PC එකට මේ වගේ control එකක් දාලා games play කරන්න try කරපු කෙනෙක් විතර මට එච්චරම හොඳ experience එකක් වෙලා නැහැ keyboard එකෙන් mouse එකෙන් ඈත් වෙලා control එකකට එන එක. හැබැයි මේ game එක තුල control එක ඉතාමත් optimize කරලා ඒක ඇතුලේ ඕනම කෙනෙකුට ගේම් එක ප්ලේ කරන්න ඒ වගේම ඕනම
කෙනෙකුට බොහොම ලේසියෙන් අපේ කීබෝඩ් එකෙන් ගියා නම් කී කම්බිනේෂන් හොය හොය ඉන්නවට වඩා මේ හරහා බොහොම නැචරල් විදිහට ගේමින් එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට මෙන්න මේ ලෙවල් එක බලන්න. මෙතනදී අපිට උඩට නගින්න තියෙන්නේ මේක ඇතුලේ තියෙන ජයිරෝ සෙන්සර් එකත් එක්ක බොහොම ලේසි මේක කැරක්ටර් එක අපිට උඩට නගින්න අත් දෙක කන්ට්‍රෝල් කරන්න ඒ වගේම කැරකෙන්න මේ වගේ දේවල් වලට. ඉතින් මේ කන්ට්‍රෝල් එක හරහා මට ලෙවල් එක තුල විශේෂයෙන්ම හෙප්ටික් ෆීඩ්බැක් එකක් එනවා. යම් කිසි දෙයකට වාගේ කැරක්ටර් එකට මොනවා හරි වෙනවා නම් ඒක මේක ඇතුලේ තියෙන හෙප්ටික් ඩිවයිස් එකක් හරහා ඔයාට ෂොක් එකක් එහෙම නැත්නම් ඔයාට ගැස්සීමක් විදියට දැනෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වයර්ලස් කන්ට්‍රෝල් එක අපිට චාර්ජ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට TV එකේ ඉඳලා සෑහෙන දුරකින් ඔයාගේ ලිවිං රූම් එකේ ඉඳලා පවුලේ අනිත් කට්ටියත් එක්ක කන්ට්‍රෝලර්ස් දෙකක් විතර කනෙක්ට් කරලා මෙතනදී ගේම් වල එක්ස්පීරියන්ස් ගේමින් එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. Simulation activated. Weapon energy system diagnostic test online. Stage 1. Destroy targets to charge up weapon energy and activate missile barrage. ඉතින් මේ ගේමින් කන්සෝල් කියලා කියවම මේකේ තියෙන එක්ස්පීරියන්ස් එක ඉතාමත් වෙනස් වෙන්න තව ප්‍රධාන සාධකයක් බලපානවා. ඒ තමයි සාමාන්‍යයෙන් Sony සමාගම එහෙම නැත්නම් Microsoft සමාගම තමගේ කන්සෝල් එක නිෂ්පාදනය කරාම මේකේ තියෙන CPU එක, GPU එක, RAM එක මේ හැම දෙයක්ම එකම විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේක ලොකු වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ එඩිෂන් අතර. නමුත් අපි දකිනවා Microsoft සමාගම තමන්ගේ Xbox එකේ මේ විදිහේ එඩිෂන් දෙකක් නිකුත් කරනවා. මේ දේවල් එක දැන් game developers ලට පුළුවන් වෙනවා, game developing companies වලට පුළුවන් වෙනවා. මෙන්න මේ limited එහෙම නැත්නම් මෙන්න මේ lockdown කරපු hardware spec එකට තමන්ගේ game එක සම්පූර්ණයෙන්ම optimize කරන්න. PC එකේදී අපි i3 එකක් එක්ක අපේ graphic card එක මොකක්ද කියන එක ගත්තොත් ලොකු combination එකක් තියෙනවා. 8GB RAM, 16GB RAM, 32GB RAM මේ විදිහේ තවත් ලොකු වෙනස්කම් වෙනවා. ඒ වගේම මේකේ SSD එක මොකද්ද, computer එකේ power supply එක, CPU එක quad core ද 8 core ද මේ වගේ ගොඩක් combinations අතරට තමයි developers ලට game එකක් දෙන්න වෙන්නේ. මේක අඩුම configuration එකෙත් හොඳට play වෙයි කියලා. හැබැයි gaming console වලට ආපුවම මේ තියෙන සම්පූර්ණ hardware එකේ GPU එකේ උපරිම ප්‍රයෝජනය ගන්න මේගොල්ලන්ට මේක ඔප්ටිමයිස් කරන්න පුළුවන්. ඉතින් යම් කිසි විදිහකට මේ gaming consoles කියලා කියන්නේ game developers ලට ඉතාමත් ලේසි platform එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ නිසා තමයි අපි PC එකක් හැදුවොත් එහෙම 4K 120fps හැම game එකෙන්ම ගන්න ඒක සෑහෙන ලොකු budget එකක් වෙන්නේ. ඒකත් එක්ක compare කරපුවාම ඔයාගේ gaming experience එක smooth විදිහට ගන්න console එකකට පුළුවන් වෙන්නේ. ඉතින් මේ video එකෙන් මෙන්න මේ කරුණු ටික ඔයාලට අනිවාර්යයෙන්ම මතක් කරන්න අවශ්‍යයි කියලා හිතුණා. ඒ වගේම තමයි ලංකාවේ දැන් ඔයාලට මේක රුපියල් ලක්ෂ 2කට අඩුවෙන් මිලදී ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට PlayStation 5 එකක් මිලදී ගන්න අවශ්‍යයි නම් මම පල්ලෙය description එකේ link එකක් දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ගිහින් බලන්න. මේ link එක හරහා තමයි දැනට මම හිතන්නේ ලංකාවේ අඩුවෙන්ම ගන්න පුළුවන් වෙන්නේ ඔයාලට PlayStation එකක් ගන්නවා නම්. ඉතින් මේ video එක ගැන ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම පල්ලෙය comment section එකේ දාන්න. ඒ වගේම තමයි subscribe කරලා නැත්නම් channel එකට subscribe කරන්න. හම්බෙමු තවත් video එකකින්.